අවසරයි අපේ ස්වාමින් වහන්ස. ගිහි පින්වතේ කබ්‍රිය මුකරනවා මේ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් අසන්නට කියා කොත් වහන්සේට ඉහලින් තෙවෙනි ස්ථානයක අකුණු සන්නායකයක් තිබීම අවශ්‍යද අපේ ස්වාමින් වහන්ස? එයයි ඔබ වහන්සේගෙන් අසන ප්‍රශ්නයේ එහි වැදගත්කම. අපේ ස්වාමින් වහන්ස කරුණාවෙන් අපට මෙය පහදා දෙනසේක්වා. පින්වත් නෝන මහත්මිය මට යොමු කරපු පළවෙනි ප්‍රශ්නය තමයි මේ පින්වත් මහත්මෙක් අහපු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ යොමු කරන්නේ රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේ තුල ධර්මයේ ශක්තිය තියෙනවා නම්, තෙරුවන්ගේ ශක්තිය තියෙනවා නම්, දෙවියන්ගේ ආරක්ෂාව රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේට තියෙනවා නම්, රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේ සවිකර තියෙන ඒ කොත් වහන්සේට ඉහලින් අකුණු සන්නාහකයක් රඳවලා තියෙන ඇයි කියන කාරණය. පින්වතුනි, සද්ධාව දුර්වල පින්වැතෙකුට මෙවැනි විතර්කයන් මතුවෙන්න පුළුවන්. ඇයි රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේ ඉහලින්, එහෙමත් නැත්නම් වෙනත් සෑ සමුදුන් වහන්සේලා ඉහලින් අකුණු සන්නායකයන් සවි කරලා තියෙන්නේ? ඇයි දෙවියන්ට බැරිද මේක ආරක්ෂා කරන්න? එහෙම නැත්නම් මෙතන තෙරුවන්ගේ ශක්තිය නැද්ද? තෙරුවන්ට බැරිද මේවා ආරක්ෂා කරන්න කියන දේවල් පුහුදුන් සිත්වලට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට වග කියන්න ඕනේ අසද්දාව මිසක් වෙන කවුරුත් නෙමෙයි. අවිද්‍යාව අසද්දාව මිසක් වෙන කවුරුත් නෙමෙයි. අපි එකක් තේරුම් ගන්න ඕනේ, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒතර බුදුරජාණන් වහන්සේගේ මේ අධ්‍යාත්මික සතර මහා ධාතු, ඒ කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස මේ සලායතනයන් සතර මහා ධාතුන්ගෙන් තමයි හැදිලා තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. මේ බුදුරජාණන් වහන්සේ ගැන, ජීවමාන බුදුරජාණන් වහන්සේ ගැන මම කියන්නේ, ජීවමාන බුදුරජාණන් වහන්සේගේ රූපය හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවේ. එහෙනම් සතර මහා ධාතුව යම් තැනකද එය නිරතුරුවම කිපීමේ ස්වභාවයන්ට ලක් වෙනවා. ඒක ලෝක ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව කිපීම වලට ලක් වුණා. බුදුරජාණන් වහන්සේගේ ඇස කන නාසය දිව ශරීරය නිරතුරුවම රෝගාබාධයන්ට ලක් වුණා. ඒ වගේම හිසේ අමාරු, කොන්දේ අමාරු, අර දේවදත්ත හාමුදුරුවෝ ගල පෙරපු වෙලාවේ සිරිපතුලෙන් ලේස්සෙල වුණා. ඒ විතරක් නෙමේ, පිරිනිවන් පාන්න පෙරාතුව අර අතිසාර රෝගේ වැළඳුණා. ඉන්සා බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව නිරතුරුවම කිපීම වලට ලක් වුණා. ඒ කිපීම් වළක්වන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් උන්වහන්සේ අධ්‍යාත්මික වශයෙන් ඒවා දරාගත්තා. නමුත් ඒවා නවත්තන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ වගේමයි අපි බොහොම පැහැදිලිව දන්නවා, ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිරතුරුවම විරේක බෙහෙත් පාවිච්චි කළා. සූත්‍රගත ධර්මයේ දෙතුන් තැනක තියෙනවා ජීවක වෛද්‍යතුමා බුදුරජාණන් වහන්සේට විරේක බෙහෙත් නියම කළා. නියම කළා විතරක් නෙමෙයි, විරේක බෙහෙත් උන්වහන්සේ වැළඳුවා. එක අවස්ථාවක මගේ මතක හැටියට එක විරේක බෙහෙතක් වළඳලා ඒ ජීවක වෙද මහත්මයා කියනවා 15 වතාවකට වැඩිපුර විරේක වෙයි කියලා. මට ඒ ගාන නිශ්චිතව මතක නැහැ. නමුත් 15 වතාවකට වැඩිපුර ඒක ඒ ආකාරයෙන්ම විරේක වෙනවා. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ විරේක බෙහෙත් වැළඳුවේ? උන්වහන්සේගේ සතර මහා ධාතුවත් කිපෙන ස්වභාවයෙන් යුක්ත නිසා. ඒ කිපීම වළක්වන්න බෑ. දැන් මේක හොඳ ධර්මානුකූලව තේරුම් ගන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුවත් කිපීමේ ස්වභාවයන්ට විවෘත වූ සතර මහා ධාතුව. එහෙනම් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුවත් කිපීමට ලක් වෙනවා නම්, පිංගතුනි, බාහිර සතර මහා ධාතුව. මොකද බාහිර සතර මහා ධාතුව කියන්නේ? අවුව, වැස්ස, පින්න, අකුණු, ගෙරවිලි, මේ සියල්ලම බාහිර සතර මහා ධාතුව. ඒතකොට චුඩාමාණික්කය කියන්නේ මොකද්ද? ඒකත් බාහිර සතර මහා ධාතුවක්. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුවත් කිපීමේ ස්වභාවයට ලක් වෙනවා නම්, උන්වහන්සේත් ලෙඩ වෙනවා නම්, අසනීප වෙනවා නම්, උන්වහන්සේටත් අතිසාරය හැදෙනවා නම්, උන්වහන්සේටත් විරේක බෙහෙත් වළඳන්න අවශ්‍ය නම්, පින්වතුනි, බාහිර සතර මහා ධාතුව කිපෙනවා කියන කාරණේ අහන්න දෙයක් නැහැ. එහෙනම් බාහිර සතර මහා ධාතුවේ කිපීම තමයි
मे अधिक औवा अधिक वैस अधिक पीन मे गेरवेली मे अकुनु मेवा तुलिंग अपि दकिने बाहिर सतर महाधातु किपीम एनं बुदुरजानन वहन्सेगे आध्यात्मिक सतर महाधातु किपीम वलक्वन्न बुदुरजानन वहन्सेटत् बै एनं बुदुरजानन वहन्सेट पुलुवन् द अकुनु वलक्वन्न मे धर्मानुकूलो तेरुं गान बुदुरजानन वहन्से कियन्ने अकुनु वलक्वन केनेक नेमे बुदुरजानन वहन्से कियन्ने शरीरे तीन रोग सुव करन रोग नवत्तन केनेक नेमे बुदुरजानन वहन्से කියන්නේ ඉපදීම යම් තැනකද එතන දුකයි තියෙන්නේ කියන කාරණේ මතු කරන උත්තමයන්න් වහන්සේ උපත නිරෝධය කළාද එතනයි දුකේ නිරෝධය කියන කාරණේ අපිට මතු කළ දෙන භාග්‍යවතුන් වහන්සේ නිසා බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාත්වයේ කිපීම් බුදුරජාණන් වහන්සේට නවත්ත ගන්න බෑ ඒවා හේතුඵල ධර්මයන් අපි තේරුම් ගන්න ඕනේ කවදාක්වත් किसीम देविय कुट किसीम ब्राह्मे कुट किसीम बुद्रजान वहांसे नमकट बाहिर सतर महादातु तुल सिद्धुवेन किपीम वलक्वन्न बह एवा हेतु पल धर्म्या एवा गेमाई चुडा मानिक्य कियान्ने सतर महादातु ए सतर महादातु पुपुरनवाय खेडेनवाय इरितलायनवाय दिरनवाय कियन मेन्न मे सतर महादातु किपीम वलिं वलक्वन्न पुलुवंकम आध्यात्मिक सतर महादात्वेन बुद्रजानन संस्कार अनागते චෛත්‍ය රාජානන් වහන්සේ ඉහෙලින් අර අකුණු සන්නායකයක් රඳවලා තියෙන්නේ මේ සතර මහා ධාතුවේ වියරුවෙන් හැකිතාක් මේවා ආරක්ෂා කර ගන්න. නමුත් මේ ආරක්ෂාව තුලින් මේවා සදාකල් ආරක්ෂා වෙන්නේ ඒකත් තේරුම් ගන්න ඕනේ. අනාගතේ යම් දවසක් එනවා අකුණු සන්නායකයන්ට ඔරොත්තු නොදෙන අකුණු ගහන. ඒක තේරුම් ගන්න. අකුණු සන්නායකයන්ට ඔරොත්තු නොදෙන බලවත් අකුණු ගහන අනාගතයක් අනාගතේනවා. අකුණු සන්නාහකයටත් ඔරොත්තු නොදෙන බරපතල ගෙරවිලි දෙදරුම් සහිත අනාගතයක් අනාගතේ එනවා. ඒ තැනට සමාජයේ පත් කරන්නේ දෙවියෙක් බ්‍රහ්මෙක් නෙමෙයි. අපේ මාකුසන් සංස්කාර. ඒක හොඳට තේරුම් ගන්න. මේ මොහොතේ අකුණු සන්නාහකයක් තුලින් හරි පූජනීය චුඩා මාණික්‍ය ආරක්ෂා වෙලා තියෙන්නේ ඔබෙත් අපෙත් පින කුසලයේ නිසා. ඒක තේරුම් ගන්න. අපි තව තව දුසිල්වත් වුණොත් තව තව දේශසාගත වුණොත් තව තව අකුසල් අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපි තේරුම් ගන්න ඕනේ අකුසලයේ ඔද්දල් වෙච්ච සමාජයක මේ අපේ අධ්‍යාත්මික සතර මහා ධාතුවේ කිපීම වැඩි වෙන වාසියෙම දැන් අපිට පේනවනේ. මිනිස්යාගේ අධ්‍යාත්මික සතර මහා ධාතුවේ කිපීම එදාට වඩා 100ට 100ක් අද වැඩි. රෝහලකට ගියොත් ෆාමසියකට ගියොත් मोन सानम सतर महादात्वे की पीम वैरिज लेडेक नोवेन के ने कद समाज ने है पांच साल दारुआत असनीय पतात आत दारुआत असनीय पतात्ते तारुन के नात असनीय पतात्ते वैरि हितियात वायुर्द के नात असनीय पतात्ते मुकुद में सतर महादात्वे की पीम वैरि सतर महादात्वे की पीम वैरि वे न्याय समाज जे अपे अकुशल संस्कारयन गे विपाक वैरि इन मेघ तेरुंग मे विपाक मे विधिट वेडिवेला मे विपाक अन्नपि तेरुंगा नेतुव मे आदीन वे अपि तेरुंगा नेतुव मे सतर महा धातुव किपेन्न किपेन्न අපි තව තවත් අකුසලයේ දිශාවට යනවා. දෙයකන වෙන්නේ සතර මහා ධාතුව කිපිලා ලෙඩ වෙද්දි ලෙඩ හොඳ වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ඖෂධ වෙනුවෙන් ඒව මිල වැඩි වෙනකොට රෝහල් ගාස්තු වැඩි වෙනකොට අපි නැවත ඒවට ගැටිලා අකුසල් සංස්කාර රැස් කරගන්නවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ දවසින් දවස මනුෂ්‍යයාගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව කිපීමේ වේගය වැඩි වෙලා තියෙනවා. එනිසා තව තව අපි මේවට ගැටෙන්න ඇලෙන්න ඇලෙන්න මේ කිපීමේ වේගය තව තවත් වැඩි වෙනවා. එහෙම වැඩි වෙලා අනාගතේ යුගයක් එවි අකුණු සන්නාහයකින් කවදාක්වත් චුඩා මාණික්කයක් ආරක්ෂා කරන්න බැරි. ඒක තේරුම් ගන්න ඕනේ. අකුණු සන්නාහයකට ඔරොත්තු නොදෙන බලවත් ගෙරවිලි බලවත් අකුණු අනාගතේදී බිහි කරන්නේ මිනිස්යාගේම අකුසල් සංස්කාර විසින්. ඒ නිසා අකුණු සන්නායකයක් යොදලා තියෙන්නේ තෙරුවන්ගේ ශක්තිය දුර්වල නිසා නෙමෙයි. තෙරුවන්ගේ ශක්තිය බුදුරජාණන් වහන්සේ
मे उतुम श्री सद्धर्मे जीवमानो तेन ताक्काल मे उतुम चतुरार सत्य जीवमानो तेन ताक्काल उतुम उपसंपदा भिक्षुन वहन्सेला प्रातिमोक्षे आरक्षा करगेन जीवत् वेन ताक्काल सद्धर्मे अर्थयन् सद्धर्मे शक्तिय सद्धर्मे बलय सद्धर्मे लबन्ना वू फलयन् जीवमानो तिबेनवा ए पिलिबंद सैकयक् ऐति करगन्न एपा එහෙම නැතුව සද්ධර්මය කියන්නේ චුඩා මාණික්කයක් ආරක්ෂා කරන එකක්වත් සද්ධර්මය කියන්නේ අකුණු සන්නායකයක් ආරක්ෂා කරන දෙයක්වත් සද්ධර්මයක් කියන්නේ අකුණකින් ආරක්ෂා වෙන දෙයක්වත් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඔබට අකුණකින් ආරක්ෂා වෙන්න ඕනේ නම් එය සිද්ධ කරන්නේ ඔබේම කුසල් සංස්කාර විසින්. මේ මුළු රටම දක්ෂණං හෙට දවසේ ඉඳන් පංචශීලයේ ආරක්ෂාවට එන්න. හැබැයි බෞද්ධයා විතරක් නෙමෙයි සියලුම මුස්ලිම් හින්දු ක්‍රිස්තියානි සියලුම ජනතාව ඒ වගේම පූජක පක්ෂය තමන්ගේ සීලයන් දිවිහිමියෙන් ආරක්ෂා කරගෙන මේ රටේ සමස්ත සියලුම ආගම් ජනතාව පංච සීලය නිවැරදිව ආරක්ෂා කරනවා නම් හෙට ඉඳලා මං කියනවා ඔය අකුණු සන්නහක සියල්ලම හෙට ගලවලා දාන්න කියලා. මම කියනවා විවෘතව කියනවා මේ රටේ සියලුම ජනතාව හෙට ඉඳන් පන්සිල් දිවිහිමියෙන් ආරක්ෂා කරනවා නම් බයක් නැතුව හෙට ඉඳන් ඔය සියලු අකුණු සංඥාහන් ගලවලා දාන්න අකුණකින් හානියක් වෙන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න ඕනේ අකුණු සන්නාහක සවි කළා තියෙන්නේ අපේම සංස්කාරයන්ගේ දුර්වලභාවය නිසා. එහෙම නැතුව ඒකට බුදුරජාණන් වහන්සේවත් ධර්මේවත් පරි නැහැ. තරුණ භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ ප්‍රශ්නේ අපට යොමු කරන්නේ. මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන විදිහට ස්වාමීන් වහන්ස ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් මේ ගමන මේ භවය නිරුද්ධ කිරීම උදෙසා ස්වාමීන් වහන්සේ ලෞකික ලෝකයේ තුල ඇති සියලු සැප සම්පත් අතහැර පැවිදි භවයට පත් වෙනවා. වීරිය දරනවා. නමුත් මාස ගණනාවක් අවුරුද්දක් පමණ කාලයක් ලං වෙද්දී උන්වහන්සේට දැනෙනවා අපේ ස්වාමීන් වහන්ස තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවන බව. අපේ ස්වාමීන් වහන්ස මේ තරුණ භික්ෂුන් වහන්සේට නැවතත් සිතෙන්නට පටන් ගන්නවා සිවුර හැර යන්නට, ලෞකික ජීවිතය තුළ නැවතත් ස්ථාපිත වන්නට. අපේ ස්වාමීන් වහන්ස මෙසේ සිටීම යහපත්ද? අපිට ප්‍රශ්න යොමු කරපු මේ තරුණ ස්වාමීන් වහන්සේට පමණක් නොව අපේ ස්වාමීන් වහන්ස බොහෝ දිනකට ඇති ප්‍රශ්නයක් මෙය. ස්වාමීන් වහන්ස අවසරයි අපිට මේ පහදා දෙන්න. මීළඟ ප්‍රශ්නය ඔබතුමිය මට යොමු කළේ පින්වත් ගෞරවනීය තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් යොමු කරපු ප්‍රශ්නයක්. ඒ තරුණ ස්වාමීන් වහන්සේ යොමු කරලා තියෙන ප්‍රශ්නේ තමයි තමන් උසස් අධ්‍යාපනයත් ලැබමින් ඉඳලා සද්ධර්ම ශ්‍රවණය කරලා බොහොම උවමනාවෙන් තමයි මේ සියල්ල අතහැරලා පැවිදි වුනේ. ඉතින් පැවිදි වෙන මොහොතේ තිබ්බ එකම අදිෂ්ඨානය තමයි මේ ජීවිතේදීම නිවන් දකින්නවා කියන අදිෂ්ඨානය. ඇත්තටම මේ අදිෂ්ඨානයෙන් තමයි මේ ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා තියෙන්නේ. තරුණ ස්වාමීන් වහන්සේ. නමුත් මාස 3ක් මාස 6ක් අවුරුද්දක් යද්දී ඇත්තටම උන්වහන්සේට තම පැවිදි ජීවිතෙන් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. මොකද තමන් බලාපොරොත්තු වුණ ඒ අධිගමයන් ලබන්න පුළුවන් කමක් ලැබිලා. ඒ නිසා ඒ තරුණ ස්වාමීන් වහන්සේ දැන් අපෙන් ප්‍රශ්නයක් යොමු කරනවා. මගේ බලාපොරොත්තු ඉටුුනේ නැහැ. ඒ නිසා මම සිවුරු ඇර යන්නද කියලා. මේ තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ හිතේ ඇති වුණා වූ සිතුවිල්ලක් තමයි මේ ප්‍රශ්නය තුලින් අපිට යොමු කරන්නේ. ඉතින් මෙවැනි ප්‍රශ්න තියෙන තවත් අප්‍රමාණ සතරණ ස්වාමීන් වහන්සේලා සංඝ සමාජය තුල ජීවත් වෙන්න පුළුවන්. මොකද අපි පැවිදි වෙලා වඩාත් ඉක්මන්කාරීව අධිගමයන් බලාපොරොත්තු වුණොත් අනිවාර්යයෙන්ම අපිට මේ ව්‍යසනයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ පැවිදි වෙන්න පෙර ආතුව මේ ධර්ම මාර්ගය බුදුරජාන් වහන්සේ මාර්ගයක් අපිට දේශනා කළා තියෙනවා උතුම් නිවන් මාර්ගය හැටියට. නමුත් නිවන් මාර්ගය තෝරා ගන්න ඉස්සෙල්ලා පැවිදි වෙන ස්වාමින් වහන්සේක නමක් විසින් තමන්ගේ ගුරු ඇසුරෙහි පිරිය යුතු අප්‍රමාණ ධර්මතාවයන් තියෙනවා. වත්පිළිවෙත් තියෙනවා. ඉගෙන ගත යුතු විනය ධර්මයන් තියෙනවා. ඒ වගේම සූත්‍රගත ධර්මයන් වේවා ඒ නායක ස්වාමින් වහන්සේ යොමු කරන කටයුතු වලට අපි යොමු වෙන්න අපි අවශ්‍යයි. ඒ නිසා පැවිදි ජීවිතේ නිවන් අවබෝධ කරගන්න ඉස්සෙල්ලා අපි හික්මීමක් ඇති කරගන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි පැවිදි ජීවිතේ අධියරින් අධියර ඉස්සිරියට අරන් යන්න ඕනේ. එහෙම දෙයක් හිතන්නේ නැතුව අපි අර අධ්‍යාපන කටයුතුත් අතරමඟ දාලා මහා
චන්දේකින් මම මාසෙන් රහත් වෙනවා මම සුමානකින් රහත් වෙනවා එහෙම නැත්නම් මම අවුරුද්දක් ඇතුළතදී සෝවාන් වෙනවා මම මාසයක් ඇතුළතදී සකෘදාගාමි වෙනවා මෙවැනි දේවල් හිතාගෙන පැවිදිභාවයටපත් වුණොත් අපිට කවදාක්වත් මාර්ගයේ නිවැරදිව පුහුණු කරගන්න වෙන්නේ නැහැ ඒ නිසා මුදින්ම තේරුම් ගන්න ඕනේ තරුණ ශාමින්වහන්සේ කෙනෙක් පැවිදිභාවයටපත් වුණාට පස්සේ මේ පැවිදි ශාමින්වහන්සේ තමන්ගේ උපාධ්‍යානන් වහන්සේලා ගුරු ශාමින්වහන්සේලාගේ අවවාද අනුශාසනා මතයි තමන්ගේ පැවිදි ජීවිතේ ඉස්සරහට අරන් යන්න ඕනේ. එහෙම නැතු අපේ සිතුවිලි වලට අදාළව අපි හිතපු දේවල්ට අදාළව අපි පැවිදි වෙන්න ඉස්සෙල්ලා ඇති කරගත්තව මාර්ගයට අදාළව නෙමෙයි. ඒක හොඳින් තේරුම් ගන්න. ඒ නිසා අපි නිරතුරුවම අපේ වැඩිහිටි ශාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා වලට ගරු කරමින් ඒ උන්වහන්සේලා අපිට කියලා දෙනේ වත්පිළිවෙත් බුද්ධ වන්දනාවන් සිද්ධ කරමින් ඒ ආකාරයෙන් විනය ධර්මයන් හදාරමින් එහෙම යා යුතු ගමන තමයි අපිට යන්න තියෙන්නේ. ඒ නිසා කලබල වීම තුල අපි මේ සියලුම ධර්මතාවයන් දුර්වල කරගන්න පුළුවන්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ඔබට ප්‍රශ්නේ විමසන ස්වාමින් වහන්සේ මාස 6ක්ද අවුරුද්දක්ද වෙන්න පුළුවන් සමාට පැවිදි වෙලා. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන අධිගමයන් ජීවිතයට ලැබුණ නැති නිසා සිවුරු හැර යාම කියන කාරණේ නෙමේ කලියුත්තේ. ඒක හොඳින් තේරුම් ගන්න. තමන් තේරුම් ගන්න ඕනේ තමන්ට සිවුරු හැර යන්න දැනීමක් සකස් වෙනවා නම් සිවුරු හැර යන දැනීම සකස් වෙන්නේ සිවුර දරා ගැනීමට අදාළ සංස්කාරයන්ගේ දුර්වලභාවය හොඳට තේරුම් ගන්න ඕනේ. අපි සංසාරේ පෙරෝපු චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එච්චරටම සංසාරේ අපි පැවිදි ජීවිත ලබලා තියෙනවා. බුද්ධෝත්පාද කාලේ සම්මා පැවිද්ද තියෙනවා, අබුද්ධෝත්පාද කාලවල මිච්ඡා පැවිද්ද තියෙනවා. ඉතින් එවැනි පැවිදි ජීවිත ලබලා පෙරෝපු චීවර ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා ඒගොඩ බුදුරජාණන් වහන්සේ කියනවා. එන එච්චරටම සංසාරේ අපි පැවිදි වෙලා නමුත් ඒ එකම පැවිදි ජීවිතයකින් වත් අපි ගත යුතු සැබෑ ප්‍රයෝජනය අරගෙන එහෙම ගත්තනම් අද අපිට මෙතෙන්ට එන්න ඕනේ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ යම් තරුණ ශාමින් වහන්සේ නමකට පැවිද්ද තුල ඉන්න කැමැත්ත සකස් වෙන්නේ නැත්නම් ඊට හේතුව තමයි පැවිද්දට අදාළ සංස්කාරයන්ගේ දුර්වලභාවය. ඔබ කැමැත්තෙන් පැවිදි වෙලා නිවන පිළිබඳ ඡන්දයෙන් පැවිදි වෙලා ඔබට බාධා මතුවෙද්දී නිවන් මාර්ගයේ ඔබට ප්‍රමාද වෙද්දී ඔබ සිවුරු හැර යනවා කියන්නේ ඔබේ නිවන ඔබ තව තවත් ඈත් කර ගන්නවා කියන කාරණේ. හොඳට තේරුම් ගන්න. මොකද ඔබ පැවිදි ජීවිතයට වටිනාකමක් දෙන්නේ නැහැ. ඔබ සාමාන්‍ය ජීවිතයට වටිනාකමක් දෙන්නේ නැහැ. ඔබ උපසම්පදා ජීවිතයට වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ නොවැටිනාකම් දීම නිසාම ඔබට නිවන කියන අර්ථය තව තවත් ඈතට යනවා. ඒ නිසා ඔබ සුන්දර පැවිදි ජීවිතයක් ලැබුවා. ඒක මේ ලෝකයේ මිනිස්සෙක් ලබන ශ්‍රේෂ්ඨ මාර්ථය. ඊට වඩා අර්ථයක් නැහැ. ඉන් එහා තියෙන අර්ථ තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් අර්ථයන්. ඒ කියන්නේ මේ ලෝක ධාතුවේ තියෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් අර්ථයන්ට මෙහා තියෙන අර්ථය තමයි උතුම් පැවිදි උපසම්පදාව කියන්නේ. නමුත් ඔබේ උතුම් පැවිද්ද ලැබුවා උතුම් උපසම්පදාව ලබන්නේ නැති සමහර විට. එනවා ඔබ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ මාර්ථයක් ජීවිතයට එකතු කරගත්තා. එනිසා ඔබ දක්ෂයෙක්. ඔබට ඊට පින තියෙනවා, ඊට කුසලයේ ඔබ තුල තියෙනවා. එනිසා ඔබ දක්ෂ විය යුතුයි. ඔබ වහන්සේ හිතනවා නම් තාමත් මගේ අරමුණු ඉටුන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අධිගමයන් සාක්ෂාත් උනේ නැහැ කියලා. ඔබ වහන්සේ කළ යුත්තේ මොකක්ද? අධිගමයන් සාක්ෂාත් කර ගැනීමට අදාළ සංස්කාරයන් ජීවිතය තුලින් වඩා ගැනීම. එහෙම නැතුව ගෙදර යාම නෙමෙයි. සිවුරු හැර දාලා ගෙදර යන මොහොතේ ඔබ සිවුරු දරන්න පෙර ආතුව තිබුණාට වඩා බලවත් අකුසල් ගොඩක් ඔබේ ජීවිතයට රැස් වෙන්න පුළුවන්. ඔබ සංඝයා කියන අර්ථයට ගරුත්වයක් දුන්නේ නැහැ. ඔබ මේ උතුම් පැවිද්ද කියන අර්ථයට ගරුත්වයක් දුන්නේ නැහැ. ඔබ මේ උතුම් චතුරාර්ය සත්‍ය කියන අර්ථයට ගරුත්වයක් දුන්නේ නැහැ. ඔබ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන අර්ථයට ගරුත්වයක් දුන්නේ නැහැ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට දින 7ක් තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් ඔබ දක්ෂෙක් නම්. ඉනොත් එහාට ගිහිලා සති 7ක් තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. ඉනොත් එහාට ගිහිලා මාස 7ක් තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. ඉනොත් එහාට ගිහිල්ලා ඔබ නිවැරදිවම මාර්ගය වඩා ගත්තොත් උපරිම අවුරුදු 7ක් ඇතුළත චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේටත් ඔබ අකීකරු වෙලා. බුදුරජාණන් වහන්සේ කියද්දී උපරිම අවුරුදු 7ක් තුල කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා ඔබ පැවිදි වෙලා මාස 6කින් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ නැහැ කියලා gedare යන්න හදනවා නම්
ඔබ එතනදී ධර්ම රත්නයටත් අගෞරව කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසාම ඔබ පැවිදි වෙන්න පෙර ආතු ඔබේ ජීවිතයේ තුල තිබ්බ අකුසල් වලට වඩා බලවත් අකුසල් කන්දක් රැස් කරගෙනයි ඔබ උපවැදි වෙලා ගෙදර ගියොත් ගෙදර යන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථය උතුම් පැවිද්ද ජීවිතයට ලැබුවා. සමහර විට ඔබ උතුම් උපසම්පදාවත් ලබන්නේ නැති. එය මේ ලෝකේ තවත් දුර්ලභ අර්ථයක්. ඒ නිසා ඔබටත් ඔබට තවමත් ඒ උතුම් අධිගමයන් ප්‍රමාදණං කාගේවත් වරදක් නෙමේ. එහි වරද ඔබේම අතීත අකුසල් සංස්කාරයන්ටයි. ඒ නිසා ඔබ කල යුත්තේ විදර්ශනාව කියන කාරණය මොහොතක් පැත්තකින් තියලා කරුණා කරලා ඔබේ වත ශක්තිමත් කරගන්න. ඔබේ සීලය ශක්තිමත් කරගන්න. ඔබේ සම්මා සංකප්ප ශක්තිමත් කරගන්න. ඔබේ සම්මා වායාමයන් ශක්තිමත් කරගන්න. එහෙම කරන්න. එනිසා මේක දාලා ගෙදර යෑම නෙමෙයි ප්‍රශ්නෙට මුල. චීවරේ දාලා ගෙදර ගියොත් අපි සම්මා සම්බුද්ධ ශාසන තව විශාල ප්‍රමාණයක් ප්‍රමාදී භාවයට පත් කරගත්ත කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒක හොඳින් තේරුම් ගන්න. අපි සම්මා සම්බුද්ධ ශාසනය හැල්ලුවට ගත්ත කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. සම්මා සම්බුද්ධ ශාසනයට ආත්මගරුත්වය නොදුන් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඔබේ පැවිද්ද කෙරෙහි යම් කලකිරීමක් තියෙනවා නම්, දුර්වලභාවයක් තියෙනවා නම්, ඒ අකුසල් සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන තත්ත්වයක්. ඒ නිසා එවැනි කෙනෙක් කල යුත්තේ වඩාත් ශක්තිමත්ව වතට යොමු වෙන්න. ආරාමයේ තුල වතක් තියෙනවානේ, පන්සලත් තුල ආරාමයක් තුලනේ. තමගේ නායක ස්වාමින් වහන්සේට, ගුරු ස්වාමින් වහන්සේට, අසනීප ස්වාමින් වහන්සේලා, දානශාලාවේ එතනින් ගියාම පිණ්ඩපාත මඩුවේ, බෝධි වන්දනාවේදී, බුද්ධ වන්දනාවේදී මේ සෑම තැනකම වතක් තියෙනවා. ඒ වත් ශක්තිමත්ව කරන්න. ඒ වත් ශක්තිමත්ව කරලා ඒ ශක්තිය කුසලේ ශක්තිය ජීවිතයට ගන්න. නිරතුරු ඔබ ආරක්ෂා කරන සාමනීර සීලය වේවා, උපසම්පදා සීලය වේවා, ශක්තිමත්ව පුරන්න. ඒ තුලින් සම්මා වායාමයන් ශක්තිමත් කරගන්න. අන්න කල යුතු දේ. ඒ නිසා දැන් සංසාරයේ ඔබ සිවුරු ගිජ්ජකූට පර්වතයට වඩා සිවුරු ගොඩ ගැහුවා. දැන් මේ ජීවිතේ සිවුරත් ඔබේ සිවුරු ගොඩට දාලා ඔබ ආයිමත් ගියා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එනිසා ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න, චිත්තයක් ඇති කරගන්න, තෙරුවන් කෙරේ විශ්වාසයක් ඇති කරගන්න, මාර්ගය කෙරේ විශ්වාසයක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා උපරිම අවුරුදු 7ක් ඇතුළත මාර්ගය නිවැරදිව පුහුණු කළොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා. ඒ විශ්වාසෙට එන්න මාස 6න් සිවුරු හැර ගිහිලා තේරුමක් නැහැ, අවුරුද්දෙන් සිවුරු හැර ගිහිලා තේරුමක් නැහැ. එනිසා ඔබ ශක්තිමත්ව වත තුල ශක්තිමත් වෙන්න, ඔබ ශක්තිමත්ව සෑම දවසකම ආරණ්‍ය තුල කෙරෙන බුද්ධ වන්දනාව තුල ශක්තිමත් වෙන්න. දැන් ඕනෙම ආරණ්‍යක බුද්ධ වන්දනාවක් සිද්ධ වෙනවා. පාන්දර 5ට නැත්නම් 4:00 ආයිමත් සවස 6ට ඕනෑම ආරණ්‍යක බුද්ධ වන්දනාවක් සිද්ධ වෙනවා. පැයකමාරක කුටියක වේවා අපි තනියම බුද්ධ වන්දනාවක් කරනවා. ඉතින්සනේ බුද්ධ වන්දනාව කියන කාරණය තාමත් ශක්තිමත්. උදේ හවස දෙවරුවේ කරන්නා වූ බුද්ධ වන්දනාව අපිව මාර්ගය තුල රඳවා තබන්න, අපේ සිත සංහිඳීමටපත් වෙන්න, කාමච්ඡන්දයන්ගෙන් අපේ සිත බැහැර කරලා තියන්න මේ බුද්ධ වන්දනාව ඉතාමත් ශ්‍රේෂ්ඨ වෙනවා. ඉතින්සා අපි මේ සියල්ලංගෙන් බැහැර වෙලා අපි භාවනා කරන්නයි ආවේ. මං මාස 6න් රහත් වෙනවා, මාස 3න් සෝවාන් වෙනවා. මෙවැනි ධර්මයන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකඟ නැහැ. එනිසා අපි ගුරු ඇසුරටපත් වෙලා ඒ සම්මත සම්ප්‍රදායන් ඔස්සේ අපි ඉගෙන කියාගෙන ඒ වත් පිළිවෙස් සපුරාගෙන බුද්ධ වන්දනාවන් සිද්ධ කරලා විනය ධර්මයන් හදාරගෙන අපි ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන අපි ආයුතු ගමන සංඝ සමාජය අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එනිසා මොනම හේතුවක් නිසාවත් ඔබ සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණා, රහත් ඵලයට පත් වෙන්න බැරි වුණා කියලා අඩු කාලයෙන් කලකිරීමෙන් සිවුරු හැර යන්න එපා. එහෙම කළොත් ඔබට පැවිද්ද තව තවත් ප්‍රමාද වෙනවා, අධිගමයන් තව තවත් කල්ප ගණන් ප්‍රමාද වෙනවා. එනිසා ඔබ දක්ෂ වෙන්න, ඔබ ලැබුවා වූ මේ උතුම් පැවිදි ජීවිතය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම අර්ථයක් ජීවිතයක්. එනිසා මේ පැවිදි ජීවිතය ඔය කලකිරීම බැහැර කරලා වතෙන් ශක්තිමත් කරගන්න. උදේ හවස කරන බුද්ධ වන්දනාවෙන් ශක්තිමත් කරගන්න. ඒ වගේම සම්මා වායාමයන්ගෙන් නිරතුරුව කුසල් පක්ෂය වඩමින්, නොකලා වූ කුසල් අලුතෙන් කරමින්, ඒ කියන්නේ තව තව වත් කරමින්, තව තව සීලය ශක්තිමත් කරමින්, තව තව මෛත්‍රිය ශක්තිමත් කරමින් ඔබේ කුසලයේ ශක්තිමත් කරගන්න. ඒ කුසල් ශක්තිය වැඩි වෙද්දී ඔබට සම්මා සතිය එන්නේ. කල යුත්තේ නොකල යුත්තේ මොකද්ද කියලා. දැන් ඔබට සම්මා සතියක් නැහැ. ඔබ ඒකයි සිවුරු ඇල්ල ගෙදර යන්න හදන්නේ. ඔබට සම්මා සතියක් තියෙනවා නම් කවදාක්වත් ඔබ සිවුරු ඇල්ල ගෙදර යන්නේ නැහැ. ඒතොර ඇයි ඔබට සම්මා සතිය නැති උනේ? සම්මා වායාමයක් නැහැ.
ඇයි ඔබට සම්මා වායාමයන් නැති උනේ? සීලයට අදාළ සම්මා වාචා කම්මන්තයන් නැහැ. ඒතර ඇයි ඒ දෙක නැති උනේ? සම්මා සංකප්ප සම්මා දිට්ඨි දුර්වලයි. ඇයි ඒ දෙක දුරු සම්මා දිට්ඨි දුර්වල උනේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය සත් ධර්ම සවැනේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. අන්න හොයාගන්න හේතුව. එහෙනම් ඔබ මුලින්ම කළ යුත්තේ තව තව කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න. තව තව සත් ධර්ම ශ්‍රවණය කරන්න. සත් ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. සංසාර බය දකින්න. සංසාර ගැඹුර දකින්න. කාමයන්ගේ නිසරුභාවය දකින්න. ගිහි ජීවිතේ පරිබෝධ බව දකින්න. එහෙම දකිද්දී ඔබට නැවත ගිහි ජීවිතයට යන්න හිත සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්මා සතිය දුර්වල. සම්මා සතිය දුර්වල නිසායි ඔබට තාමත් පංච නීවරණ සහිත සිතක් තියෙන්නේ. හිත කාමච්ඡන්දයන්ගෙන් වෙලිලා. ආයිමත් හිත දුවන්න කැමති කාමයන්ට. ආයිමත් හිත දුවන්න කැමති අලස බවට. විසිරුණු සිතකට. පංච නීවරණයන්ට. ඒ නිසා පැවිදි ජීවිතය කලකිරුණායි කියන කාරණයෙන් අධිගමයන් ප්‍රමාදයි කියන කාරණයෙන් අපි කල යුත්තේ කලකිරලා සිවුරු ඇර නෙමේ. අපිට අපේ පැවිදි ජීවිත පිළිබඳ කලකිරෙනවා නම් සිවුරු හැර යන්න හිතෙනවා නම් ඊට මූලිකම හේතුව වෙන්නේ අපේ අකුසල් සංස්කාරයන්ගේ දුර්වලභාවය. ඉන්සාවේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දක්ෂ විය යුතුයි ඔබේ දක්ෂභාවය ඔබ විසින්ම විනාශ නොකරගන්න. ඒ නිසා ඔබේ දක්ෂභාවය ඔබ විසින්ම ශක්තිමත් කරගන්න නම් වත ශක්තිමත් කරගෙන මෛත්‍රිය සීලය ශක්තිමත් කරගෙන නිරතුරුවම උදේහවා ශක්තිමත් ආකාරයෙන් බුද්ධ වන්දනාවන් කරගෙන බුදු ගුණ භාවනාවන් සමත භාවනාවන් ශක්තිමත් කරගෙන ඔබ විදර්ශනාවට කලබල නොවි මාර්ගය තුල ශක්තිමත් වෙන්න ඔබට අදට වඩා සුන්දර පැවිදි ජීවිතයක් හෙට ජීවිතයට ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය මම මේ අවස්ථාවේදී විදර්ශනා රාත්‍රිය තුරින් ඇති කරලා දෙනවා. ස්වාමින් වහන්සේ සිව්පසෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට අප උපස්ථාන සිදු කරන විට අටමහා කුසල් සිදු කරන විට විශේෂයෙන්ම කුටි පූජාවන් ආවාස පූජාවන් මෙයාදී දේ සිදු කරන විට එය විසිතුරු ලෙස සිත පහදවාගෙන ඉතාමත්ම අලංකාර ලෙස සිදු කරන්නට උත්සාහ කරනවා. ස්වාමීන් වහන්ස අසන ප්‍රශ්නය එය එසේ සිදු කිරීම නිවැරදිද යහපත්ද? ඔබතුමිය මට මීළඟට යොමු කරන ප්‍රශ්නේ තමයි අපේ පින්වත් මහත්මයකෝ මහත්මියක් යොමු කරලා තියෙන්නේ. යම් පින්කමක් සිද්ධ කරද්දී, ඒ කියන්නේ දැන් සංඝයාට සිව්පසෙන් අපි උපස්ථානයන් කරනවානේ, කුටි පූජාවන්, විශේෂයෙන්ම කුටි පූජාවන් ගන්නකෝ. එතකොට මෙවැනි පූජාවක් කරද්දී ඒක ප්‍රණීතභාවයෙන්, විසිතුරුභාවයෙන් සිද්ධ කළ යුතුද කියන කාරණය. තේන්න. ඒ විසිතුරුභාවයෙන් ප්‍රණීතභාවයෙන් සිද්ධ කිරීම සුදුසුයි නේද කියන කාරණය. බුදුරජාණන් වහන්සේ නොනා ওই ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා කියන ධර්මයේදී ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරන්නාට ප්‍රණීත ප්‍රණීත විපාක ලැබෙනවා කියලා. විසිතුරු විසිතුරු දේ පූජා කරන්නාට විසිතුරු විසිතුරු විපාක ලැබෙනවා කියලා. ලස්සන ලස්සන දේවල් පූජා කරන්නාට ලස්සන ලස්සන දේවල්. දැන් අපි මේක මේ ලෝකයේ තුල දකිනවා. මේ මනුස්ස සමාජයේ වේවා, දිව්‍ය සමාජයේ වේවා, ඒ විතරක් නෙමෙයි මේ තිරිසන් ලෝකේ පවා අපි මේක දකිනවා. දැන් මොනරාට තියෙන විසිතුරු වර්ණවත් රූපේ තවසතෙකුට ඒවා සංසාරේ ප්‍රණීත දේවල් පූජා කිරීමේ විපාක. නමුත් මොනරා සංසාරේ සිල් ආරක්ෂා කළා. ඒ නිසා ඒ විසිතුරු භාවය ලැබුණ තිරිසන් ලෝකෙදී. කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ඒක විග්‍රහ කරන්න වෙනවා. ඒ නිසා ඔබලා යමක් පූජා කරයිද, ඒ ආහාරයක් වේවා, ගිලම්පසක් වේවා, කුටියක් වේවා, අපිට කියන්න තියෙන එක ප්‍රණීතව පූජා කරන්න කියලා. විසිතුරු ආකාරයෙන් පූජා කරන්න. විසිතුරු විසිතුරු දේ ප්‍රණීත ප්‍රණීත දේ. මොකද අපි ඒක මේ ඒහි පස්සිකෝ සමාජය තුල දකිනවා. මොනසා විසිතුරු සංස්කාර අපි දකිනවද කියලා බලන්නකෝ. කෙනෙක් විසිතුරු වාහනයක නැගලා යනවා. තව කෙනෙක් විසිතුරු නිවසක් පරිහරණය කරනවා. තව කෙනෙක් විසිතුරු ඇඳුම් පැළඳුම් පරිහරණය කරනවා. තව කෙනෙක් විසිතුරු නිවාස ගේ දොර ඒව පරිහරණය කරනවා. හැම දිනාටම මේ විසිතුරු භාවයේ තියනවද? හැම දිනාටම මේ ප්‍රණීත භාවයේ තියනවද? නැහැ. සමාලු මුළු ජීවිත කාලයම අත්විඳින්නේ ප්‍රණීත විසිතුරු සංස්කාරයන්මයි. ඒ පෙර ජීවිතේ ප්‍රණීත ප්‍රණීත දේ පූජා කළා. පෙර ජීවිතේ විසිතුරු විසිතුරු දේ පූජා කළා. ඒ නිසා අපිට ඔබලාටත් කියන්න වෙන්නේ කරන පූජාව ප්‍රණීත භාවයෙන් කරන්න, විසිතුරු භාවයෙන් කරන්න. නමුත් එක අනතුරක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. මොකක්ද ඒ අනතුර? ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරලා, විසිතුරු විසිතුරු දේ පූජා කරලා පෙරලා අපිට ප්‍රණීත සංස්කාරයන් ලැබෙද්දී අපි කල්යාණ මිත්‍රාශ්‍රය අපිට දුර්වල නම් අපි අනතුරට යනවා.
ඉන්සා ප්‍රණීත ප්‍රණීත දේ පූජා කිරීම හොඳයි ප්‍රණීත ප්‍රණීත විපාක ලැබෙනවා නමුත් ප්‍රණීත ප්‍රණීත විපාක ලැබෙද්දී විසිතුරු විසිතුරු විපාක ලැබෙද්දී අපි සම්මා දිට්ඨිය අපේ දුර්වල නම් අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය නැතිනම් අනිවාර්යෙන්ම අපි අකුසලයෙන් විපාකයට යනවා අද සමාජයේදී හැ බලන්න කෝටිපති ප්‍රකෝටිපති විසිතුරු සංස්කාරයන් අත්විඳින කී ලක්ෂයක් ඉන්නවද කියලා බලන්න අද සමාජය තුල ප්‍රණීත ප්‍රණීත විසිතුරු විසිතුරු දේ අත්දකින අත්දැකීම් ලබන ජීවිතයට එකතු කරගන්න නමුත් ඒ අයගෙන් 175ක්ම ධර්මයක් තුල නැහැ ඒගොල්ලෝ ප්‍රණීත භාවය නිසාම විනාශය කරා දැන් ඔය පස් ඊයේ පෙරේද දවසක අර මොකද්ද මුහුදයටද ගියානේ මොකද්ද සබ්බැරිණියන් මුහුදයටද ගියා නේද මොනවද ප්‍රණීත සංස්කාර ලක්ෂ කීයක් ගෙවල දෙය යන්නේ නැත්තේ. ඒතකොට ඒ ලක්ෂ ගණන් ගෙවල මුහුදයටට යන්න මොන සානං ප්‍රණීත සංස්කාරයන් ඒගොල්ලන්ට තියෙන්නේ ඕනේද? කෝටිපති ප්‍රකෝටිපති ඒගොල්ලෝ. ඈ ලෝකේ සියලුම සම්පත් විඳින අය. ඒතකොට බලන්නකෝ දැන් අවසානේ මොකක්ද උනේ? මහා ඛේදවාචකයකට ලක් වුණා. ඒ ඛේදවාචකයේ අවසානේ අනිවාර්යම සතර අපාය වෙන්න පුළුවන්. ඒතකොට බලන්නකෝ දැන් එවැනි කෙනෙක්ගේ මරණයක් බලන්න. හොඳේ. දැන් ඒ සබ්මැරීනිය ඇතුලේ එයා යන්නේ කොහෙටද නැවක් බලන්නේ නේද? ගිලුණ නැවක් බලන්න. ඒතකොට දැන් එයා උපාදානිය මොකක්ද එයාගේ? අර ටයිටැනික් නැව. ඒ නැව බැලීමේ උපාදානිය තුලයි ඒගොල්ලෝ යන්නේ. එතකොට නැව බැලීමේ උපාදානිය තුල ඒගොල්ලෝ දැන් සබ්මැරීනේ අඩි 10 ගානක් යටට ගියා. අරක පිපිරෙන මොහොතේ, ඒක අඳුර වෙන මොහොතේ, පිපිරෙන බව දැනගන්න මොහොතේ, ඒගොල්ලන් අනතුරට ලක් වෙනවා කියලා දැනගන්න මොහොතේ, ඒගොල්ලන්ට ටයිටැනික් උපාදානිය නැහැ. තේරුණාද? එතන උපාදානිය නැහැ. මොකද උපාදානිය? මරණ බිය. අර සියල්ලම අමතක වෙනවා. ස්වභාවික මරණයක් අත් වුණා නම්, එයා අර ටයිටැනික් නැව උපාදානිය කරගෙන එතනම අසුරෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. මොකද ඒ උපාදානේ තියෙනවානේ ස්වභාවික මරණයක් තේන්නා. නමුත් මේක ස්වභාවික මරණ මේ අස්වභාවික මරණ බියටපත් වෙලා එක මුලින් මේ ඔක්සිජන් නැතුව මුලින් නැත්තම් ආලෝකය නැතුව තමන් බියටපත් වෙලා මරණ බියටපත් වෙලා ඒ මරණ බිය තුල යම් කාලයක් ජීවත් වෙලා බලවත් බියකින් මැරිලා ඒ අය අනිවාර්යයෙන්ම പ്രേත භූත තත්වෙන් පල්ලෙහාට වැටුණා උදුර්ල උපත් වලට යන්න පුළුවන්. කවුද ඒගොල්ලන් එතෙන්ට අරන් ගියේ? පෙර ජීවිතේ ප්‍රණීත සංස්කාර. හරිද? පෙර ජීවිතේ ප්‍රණීත සංස්කාර. පින ගින්දරක් බවට පත් කර ගත්තා. දැන් අපේ සමාජය බලන්නකෝ. අද අරක්කු බීලා විනෝද වෙලා සතුටු වෙලා ඔය තරුපාය හෝටල් වල වේවා රාත්‍රී සමාජ ශාලා වල වේවා ලක්ෂ ගණන් රැට වියදම් කරන අය නැද්ද? එක මත් වතුර බෝතලයකට ලක්ෂ ගණක් වියදම් කරන අය නැද්ද? එක කෑම වේලට ලක්ෂ ගණක් වියදම් කරන අය නැද්ද? එක කාන්තාවට ලක්ෂ ගණක් වියදම් කරන අය නැද්ද? කවුද මේ? පෙර ජීවිතේ ප්‍රණීත ප්‍රණීත විසිතුරු විසිතුරු සංස්කාරයන්ගේ ඵලය. අවසානයේ මොකද්ද උනේ? මේ ජීවිතේ විනාශභාවයට. එයි සම්මා දිට්ඨියක් නැහැ. සම්මා දිට්ඨිය මතු කරගන්න කල්යාණ මිත්‍රාශ්‍රයක් නැහැ. එහෙමනම් ප්‍රණීත ප්‍රණීත සංස්කාරයන් රැස් කරන්න, විසිතුරු විසිතුරු සංස්කාරයන් රැස් කරන්න එපා කියන්න බෑ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා 얘 ගැන. ඒ නිසා ප්‍රණීත ප්‍රණීත සංස්කාර රැස් කරද්දී, විසිතුරු විසිතුරු සංස්කාර රැස් කරද්දී හැම වෙලාවෙම ඔබ දක්ෂ වෙන්න. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිමින් ඒ කටයුතු සිද්ධ කරන්න. විදර්ශනා නුවණ ජීවිතයට එකතු කරගන්න. උතුම් ධර්මයකුත් ජීවිතයට එකතු කරන විදර්ශනාමය ධර්මයකුත්. ඒතොර එවැනි විදර්ශනාමය ධර්මයන් ජීවිතයට එකතු කරගද්දී ඒ විදර්ශනාමය ධර්මයන්ගේ කුසල් ශක්තියෙන් මේ ප්‍රණීත සංස්කාරයන් අපිට විපාකෙට එද්දී ඒ ප්‍රණීත සංස්කාරයන්ගෙන් අපිව ආරක්ෂා කරන අනතුරට යන්න දෙන්නේ නැහැ. මොකද ප්‍රණීත සංස්කාර ලැබුකෝ අප්‍රමාණ පිරිස ඉන්නවා නියමාකාරයෙන් ධර්මයේ තුල පින ගින්දරක් බවට පත් කරගන්නේ නැහැ. තේන්න? ඒ නිසා ප්‍රණීත විසිතුරු සංස්කාර කරන්න එපා කියලා අපිට කියන්න බෑ බුදුරයන් වහන්සේ. ඒවයි විපාකයන් දේශනා කරලා තියෙනවා ප්‍රණීත විපාකයන්. ඒ නිසා ඔබත් ප්‍රණීත ප්‍රණීත සංස්කාර සිද්ධ කරන්න. නමුත් මම නම් භික්ෂුවක් හැටියට ඔබට අවවාද කරන්නේ මධ්‍යම ප්‍රතිපදාවට යටත්ව ඔබ කරන සංස්කාර සිද්ධ කරගන්න. මධ්‍යම ප්‍රතිපදාවට යටත්ව. තේන්නද? දැන් කුටියක් හදද්දී අපි දකිනවා අද හරි සුකෝපභෝගී කුටි හදනවා. මම මේ පහුගිය දවසක දැක්කා කැලේක කුටියක් ඒක වායු සමනය කරලා. තේන ආරාමික කුටියක් වායු සමීකරණය කරලා. ඉතින් උපරිම කැපවීමෙන් කළා. කාටවත් දොස් කියන්න බෑ. මොකද ගිහි පින්වතුන්ලා කැමති උපරිම පින ජීවිතයට එකතු කරගන්න. උපරිම පින ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා කුටියකට වායු සමීකරණයක් හයි කළා කියලා
අපිට ගිහිගෙන අඩදොස් කියන්න. නමුත් එතනදී අනිවාර්යයෙන්ම එය මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැරට ගිය කුටියක් බවට පත් වෙන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැරට ගිය කුටියක් බවට මම මේ ආරණ්‍ය එක කැලේක කුටියක් නිසායි මේක කතා කරන්නේ. පන්සලක් ගැන නෙමෙයි. එහෙම ගැන හිතලා වැරදි විදියට අර්ථ ගන්න එපා. මම මේ කැලේක ආරම්භක සිදුවෙච්ච දෙයක් නිසායි මේ කතා කරේ. හොඳේ. ඒ නිසා එවැනි තැනක කැලේක වේවා ආරණ්‍යක වේවා අපි කුටියකට වාය සමීකරණයක් කරා යනවනම් ඒ අසනීප තත්වයක් නැති ස්වාමීන් වහන්සේ කෙනෙක් උදෙසා මං හිතනවා ඒක මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැරට ගියා වූ දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවම අපි ප්‍රනීත සංස්කාරයන් සිද්ධ කරද්දී විසිතුරු සංස්කාරයන් සිද්ධ කරද්දී අපි දක්ෂ වෙන්න ඕනේ මේ කුටියක වැඩ සිටින්නේ එක්ක සාමනේර ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුල ගමන් කරන කෙනෙක් ආරෂ්ඨාංගික මාර්ගයේ උජ්ජපටිපන්න ගුණේ තුර ගමන් කරන කෙනෙක් ඥායපටිපන්න ගුණේ උදෙසා වීරිය වඩන කෙනෙක් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපි පූජා කරන සිව්පසය නිරතුරුවම ඒ සංඝ සමාජයේ ආරක්ෂා උදෙසා ඒ සංඝයාගේ උතුම් පැවිදි ජීවිත සුරක්ෂිත කර ගැනීම උදෙසා ඒ සංඝයාගේ උතුම් පැවිදි ජීවිත වලට ශක්තියක් වීම උදෙසා ඒ අපේ සිව්පසය මධ්‍යම ප්‍රතිපදාවෙන් යුතුව අපි පූජා කරන්න. එහෙම කළොත් අපේ කුසලයක් වැඩෙනවා මධ්‍යම ප්‍රතිපදාවට අදලව ප්‍රණීත භාවයක් සකස් වෙනවා. ඒ අපේ ප්‍රණීත සංස්කාරය නිසා නිරතුරුවම සංඝ සමාජයටත් තමන්ගේ පැවිදි ජීවිත ගත කරන්න නිෂ්කලංක සංහිඳුණු පරිසරයක් ඇති වෙනවා. දැන් කුටියක් ගත්තොත් එහෙම දැන් මෙහෙම ඉඳන් අපි මේ කුටිය දිහා බැලුවොත් මත මෙතන සීමාව ඉක්මවා බඩු තියෙනවනම් මෙතන සීමාව ඉක්මවා වර්ණයන් තියෙනවනම් දැන් මම දැකලා තියෙනවා සමහර තැන්වලදී ඇඳ ඇත්‍රිල්ල නිල් පාටයි ජනෙල් රෙද්ද කොළ පාටයි මේස රෙද්ද තම් පාටයි ප්ලාස්ටික් රතු පාටයි මේවා කුටිය ඇස්තරිද්දි පාට 25ක් අපිට පේනවා. ජනේල එක පාටක්, දොර තව පාටක්, විච්චේ තව පාටක්, බිම තව පාටක්. මේවා බලද්දි පාට 25ක් ඉතින් පේනවා. මත මේ වර්ණයක් අපේ සංසිඳුණු මනසකට බාධාවක් වෙන්න පුළුවන්. සිත සංසිඳවා ගැනීමට බාධාවක් වෙන්න. මොකද වර්ණයන් ගොඩකට අපේ හිත යනවා. ඒ කියන්නේ පුහුණු කරන හිතකට මේ කුටියක් ඇතුලේ තියෙන වර්ණ 10 15 20 විවිධත්වයක් ඒ හිත සංසිඳා ගැනීමේදී බාධාවක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ කුටියක් තුල අපිට මෙහෙම ඇසෙන් දකිද්දී එක වර්ණයක් නම් හැමතැනම පේන්නේ. එතනදිම අපේ හිත සමාධිමත් වෙනවා. හිත දුවන්නේ නැහැ. නමුත් ගිහි පිටුල්ලා ඕනේ මේක ලස්සන කරන්න. තේන? ඒගොල්ල ලස්සන කරනවා. ඒගොල්ල දිලිසෙන බෙඩ් ෂීට් එකක් දානවා ඇඳට. දිලිසෙන කොට්ටූරයක් දානවා කොට්ටෙට. මේ දිලිසෙන මේස රෙද්දක් දානවා මේකට. දිලිසෙන ජනෙල් රෙදි දානවා. තේන? ඒගොල්ලන්ගේ එක පින. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ වර්ණ වැඩි වුණොත් කුටියක් තුල ඒ වර්ණ වැඩිවීමම පුහුණු කරන හිතකට බාධාවක් වෙන්න පුළුවන්. ඒතකොට ඒක මධ්‍යම ප්‍රතිපදාවට අදාළ පූජාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රණීත පූජාවන් කරන්න. විසිතුරු පූජාවන් කරන්න. නමුත් ඔබ දක්ෂ වෙන්න මේ පූජාවන් භුක්ති විඳින්නේ සිල්පද 220ක් රකින උපසම්පදා භික්ෂුවක්. ඔබ දකින්න මේ කුටිය පරිහරණය කරන්නේ සාමනීර දසශීලයේ ආරක්ෂා කරන සේකියා 75ක් ආරක්ෂා කරන භික්ෂුවක්. ඒ නිසා ඒ භික්ෂුවගේ සිත තැම්පත් වෙන ස්වභාවයට සිත නොවිසලන ස්වභාවයට සිත කාමයන්ට නොයන ස්වභාවයට සිත පරිසරයට වඩා නොයැලෙන ස්වභාවයට ඒ කුටිය නිර්මාණය කරන්න ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ. තමන් කරන පූජාව කුමක් වුණත්. ඉතින් එහෙම වුණොත් තමයි ඔබේ පූජාව සැබෑ සම්මා වායාමයක් බවට පත් වෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව වැඩෙන පූජාවක් බවට පත් වෙන්නේ. සංඝයාට නිවන් මාර්ගයට උපකාර වෙන කොච්චර වටින වචනයක්ද කියලා බලන්න. කුටියක් හදද්දී අපි සංඝයාගේ නිවන් මාර්ගය ගැනත් හිතනවා. අනේ මම මේ කුටියට මේ වැනි වර්ණ ගැන්නුවොත් මම මේ කුටියට මේ වගේ අදි සුඛෝපභෝගී දේවල් ගෙනාවොත් සංඝයාගේ නිවන් මාර්ගයට බාධාවක් වෙන්න පුළුවන්. අන්න ප්‍රඥාව. අන්න පින ඉක්මවා ගියා වූ ප්‍රඥාවක් එතෙන්ට එනවා. හුදු පින කියන තැන නෙමෙයි යා නැවතුනේ. විසිතුරු දේ කුටිය ඇතුළට ඇති කරලා ප්‍රණීත දේ කුටිය ඇතුළේ ඇති කරලා පහසු දේ කුටිය ඇතුළේ ඇති කරලා හරි මම ප්‍රණීත සංස්කාරයක් කළා කියලා පිනේ ආස්වාදයෙන් යා එළියට ගියේ නැහැ. එයා කල්පනා කළා කුටිය හදද්දී මේ කුටියට මම මෙවැනි සුඛෝපභෝගී දෙයක් ගෙනාවොත් අනේ ස්වාමින් වහන්සේගේ සීලයට දුර්වල වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේගේ සමාධියට දුර්වල වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේගේ ප්‍රඥාව දුර්වල වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේලාට කාමච්ඡන්දයන් වැඩෙන්න පුළුවන්. එනිසා මම ඒක කරන්න හොඳ අන්න ප්‍රඥාව. ඒ වගේ නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ. පින වගේම
විදර්ශනානුවණත් ප්‍රඥාවත් මතු කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය මතු කරගෙන මධ්‍යම ප්‍රතිපදාවට අදාළ පින්කම් බවට අපි කරන්නා වූ පින්කම් ඉන් අදහස් වෙන්නේ නැහැ ප්‍රණීත දේවල් ප්‍රණීතව කරන්න එපා කියලා අනිවාර්යයෙන්ම ප්‍රණීතව කරන්න ලස්සනට කරන්න විසිතරුව කරන්න නමුත් මේ විසිතරුව ප්‍රණීතව කරන කුටිය තුල මේ පූජා කරන සිව්පසය තුල ජීවත් වෙන්නේ විනය සිල්පද 220ක් රකින්න උපසම්පදා භික්ෂුවක් කියන කාරණය තේරුම් ගන්න ඕන. සේකියා 75ක් සාමණේර දසශීලයක් රකින්න සාමණේර සාමින්වහන්සේ කෙනෙක් කියන කාරණය තේරුම් ගන්න ඕනේ. මොකද අපි මේ කුටිය හදන්නේ කාමයන් වැඩෙන තවත් පුද්ගලයෙකුට නෙමෙයි. කාමයන් නිරෝධය කරන්න, කාමයන් යටපත් කරන්න, කාමයන් තුනී කරන්න උත්සාහ ගන්න උත්තමේ වෙනුයි. ඒ නිසා ඔබතුමිය අහපු ප්‍රශ්නෙට මම හිතනවා මේ පිළිතුර සෑහේ කියලා. ඒ නිසා නැවතත් මම කියනවා ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරන්නාට ප්‍රණීත ප්‍රණීත දේ ලැබෙනවා. විසිතුරු විසිතුරු දේ පූජා කරන්නාට විසිතුරු විසිතුරු දේ ලැබෙනවා. නමුත් පරිස්සම් වෙන්න ප්‍රණීත දේ ලැබිලා ප්‍රණීත විපාකයන් ඔබට එද්දී ඔබ දක්ෂ වෙන්න ඕනේ කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න උතුම් සම්මා දිට්ඨියාර්ථයන් ජීවිතයට එකතු කරගන්න ඒ ධර්මතාවයන් නැති වෙන්න නම් ඔබ කරන සෑම ප්‍රණීත සංස්කාරයක් ඉදිරියේම මේ සෑම ප්‍රණීත සංස්කාරයක්ම අනිත්‍යයි කියන විදර්ශනා නුවණත් ඇති කරගන්න දක්ෂ වෙන්න කියලා මතක් කරනවා මේ පින්වතා යොමු කරන ප්‍රශ්නය තමයි දරුවෙක් පැවිදිභාවයට පත් කිරීම සුදුසුහිද නැත්නම් එය යහපත් ක්‍රියාවක්ද අපේ ස්වාමීන් වහන්ස ළමෙක් මහාන කිරීම මේ සමාජය තුලත් අප තුලත් බොහෝ ගැටලු සම්බන්ධයෙන් පැන නගින කාරණාවක් ඉතාමත්ම කරුණාවෙන් අවසරයි අපිට පහදා දෙන්න අපේ ස්වාමීන් වහන්ස මෙය ඔබතුමිය ඊළඟට මට යොමු කරන ප්‍රශ්නය තමයි කවුරු හරි ගී මාත්මේ කහලා තියෙන ප්‍රශ්නයක් ඒකෙන් යොමු කරන්නේ ස්වාමීන් වහන්ස මේ කුඩා දරුවන් පැවිදි කිරීම සුදුසුද කියන කාරණය පින්වතුනේ මේ මොහොතේ අපි කතා කරන්න මේ මොහොත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2600කුත් ඉක්මවා ගිය මොහොතක්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ දබ්බමල්ල පුත්ත රහතන් වහන්සේ, සංකිච්ච රහතන් වහන්සේ, නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ, සෝපාක රහතන් වහන්සේ, චුල්ලපන්තක රහතන් වහන්සේ මේ සෑම පුංචි රහතන් වහන්සේලා නමක්ම රහත් ඵලයට පත් වෙන්නේ ළමා වයසේදී. ළමා වයසේදී උතුම් රහත් ඵලයට පත් වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට මේ ළමා වයසේදී උන්වහන්සේලා රහත් ඵලයට පත් වෙන්නේ ළමා වයසේදී රහත් ඵලයට පත් වීමට අදාළ අතීත සංස්කාරයන් පරිපූර්ණ කරගෙනයි උන්වහන්සේලා වැඩ සිටියේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ අතීත සංස්කාරයන්ගේ පරිපූර්ණභාවයන් නිසාම ඒ ගෞරවනීය පොඩි ස්වාමින් වහන්සේලා ළමා වයසේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ වගේම ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ උන්වහන්සේලා ආවා වූ ගමන පිටිපස්සේ බොහෝම ශක්තිමත් පාරමී ධර්මයන් තියෙනවා. උන්වහන්සේ සංසාරේ ගෞතම බුදුරජාණන් වහන්සේ ශාසනයේ උන්වහන්සේ ජීවමාන වැඩ සිටියේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන උපාදානයන් තුල ආපු පිරිසක්. ඒ පුණ්‍ය ශක්තිය නිසාම ඒ පින්වන්ත පැවිදි පොඩි ස්වාමින් වහන්සේලාට ගුරුහාමුදුරුවෝ බවට පත් වෙන්නේ රහතන් වහන්සේලා බලන්න පිනේ ශක්තිය කියන කාරණේ. ඒ පුංචි ස්වාමින් වහන්සේලා පුංචි කාලෙදිම පැවිදි උපසම්පදාව ලැබලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන පුංචි ස්වාමින් වහන්සේලාට ගුරුහාමුදුරුව බවට පත් වෙන්නේ උපාධ්‍යානන් වහන්සේලා බවට පත් වෙන්නේ රහතන් වහන්සේලාමයි. ඒ පුණ්‍ය ශක්තිය ඒ දරුවන්ගේ ඒ පොඩි හාමුදුරන්ගේ පුණ්‍ය ශක්තිය. එහෙමනම් පුංචි දරුවා පැවිද්දට සුදුසු නෑ කියන කාරණය මට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන මහත්යෝ ළමා පැවිද්දට අදාළව යම් දරුවෙක් ඉන්නවා කපුටෙක් එයාගේ හිසට කොටන් එනවා ඒ දරුවාට පුළුවන් නම් ඒ කපුටව එලවන්න එයා ඒ පැවිද්දට සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතනදී අපි තේරුම් ගන්න ඕනේ කතාව තුළ අර්ථයන් කීපයක්ම බැසගෙන තියෙනවා එකක් ඒ දරුවා තේරුම් ගන්න ඕනේ මේ කපුටෙක් කියන කාරණය දෙක ඒ දරුවා තේරුම් ගන්න ඕනේ මේ කපුටා එන්නේ මගේ හිසට කොටන්නේ කියන කාරණය තේන්න තුන් වෙනුව ඒ දරුවා ඒ කපුටාට පොල්ලකින් ගලකින් ගහන්න නැතුව
මෛත්‍රී සිතෙන් එලවන්න දක්ෂයෙක් වෙන්න ඕනේ. බලන්න එතකොට කොච්චර ගැඹුරක් එතන තියෙනවද කියලා. නේ කපුට තමාගේ හිසට කොටන්නේන කපුටා එලවන්න පුළුවන් නම් එයා පැවිදි කරන්න. එහෙම තමයි ධර්මයේ තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඊට වඩා දෙයක් එතනින් බලාපොරොත්තු වෙනවා. මේ කපුටෙක් කියලා ඒ දරුව දැනගන්න ඕනේ. මේ කපුටා එන්නේ මගේ හිසට කොටන්න කියන කාරණය දැනගන්න ඕනේ. එහෙම දැනගෙන එයා පොල්ලකින් එහෙම නැත්නම් ගලකින් එලවන කෙනෙක් නොවෙන්න වෙන්න ඕනේ. එයා ඒ කපුටා එලවන්න අතින් නැත්තං ශබ්දයකින් එලවලා දාන්න දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් බලන්නකෝ එවැනි දරුවෙක් අපි හිතනවට වඩා කොච්චර ගුණාත්මක දරුවෙක් විය යුතුද කියලා. ඒ නිසා එතනින් තමයි බුදුරජාණන් වහන්සේ පුංචි දරුවාගේ පැවිද්දට සුදුසුකම ලබලා දෙන්නේ. නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන දරුවා අම්මා තාත්තා නැති දරුවෙක්. ඒකත් තේරුම් ගන්න ඕනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ හැර ඒ දරුවාට වෙන කවුරුත් හිටියේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ නිතරම දන් දෙන පවුලක් තිබුණා. ඒ පවුලේ අම්මා තාත්තා දෙන්නම මැරෙනවා. ඉතුරු වෙන්නේ දරුවා. ඒතර දරුවාට කිසිම ඥාතියෙක් නැහැ. දරුවාව බලාගන්න කෙනෙක් නැහැ. දරුවාට බාරකරුවෙක් නැහැ. ඒතර මේ කිසිම බාරකරුවෙක් නැති දරුවා උදෙසායි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පනවන්නේ. ඒතර එතනදී බාරකරුවන් ඉන්න දරුවන් උදෙසා අපි මේක එච්චරම ජීවිතයට ගන්න ඕනේ නැහැ. තේරෙනවද? බාරකරුවෙක් නැති දරුවෙක් උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ අපිට දේශනා කරන්නේ. ඒ නිසා නිරතුරුවම අතීතේ පුංචි දරුවෝ පැවිදි කළා. ඒ නිසා ඒ පුංචි දරුවෝ පැවිදි කළා උන්වහන්සේලා රහතන් වහන්සේලා බවටත් පත් වුණා. ඒ පුංචි රහතන් වහන්සේලාට උපාධ්‍යානන් වහන්සේලා උනේ රහතන් වහන්සේලාමයි. ඒ නිසා පුංචි දරුවෝ පැවිදි කරන්න එපා කියන කාරණය අපිට කියන්න බෑ. නමුත් වර්තමාන සමාජයේ තත්ත්වය ඊට වඩා වෙනස්. මොකද වර්තමාන වෙලා තියෙන්නේ පුංචි දරුවන්ගේ පැවිද්ද ඛේද වාචකයක් බවටම පත් වෙලා. එක්ක පුංචි දරුවෝ පුංචි කාලෙම සිවුරු හැරලා යනවා. එක්ක පුංචි දරුවෝ බලවත් කායික මානසික පීඩනයන්ට ලක් වෙනවා. ලිංගික හිංසනයන්ට ලක් වෙනවා. ඒ කියන්නේ කුඩා දරුවාගේ පැවිද්ද බලවත් ඛේද වාචකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මොකද්ද දැන් මේකට හේතුව? දරුවාගේ වරද නෙමෙයි. දරුවාගේ පුංචි වයසේ වරදක් නෙමෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. දරුවාගේ පුංචි වයසේ වරදක්වත් දරුවාගේ වරදක්වත් නෙමෙයි අපි මෙතනින් දකින්නේ ගුරුවරුන්ගේ වරද. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. උපාධ්‍යානන් වහන්සේලාගේ වරද. මමත් වැඩි හිටියේ. එතන මේ වැරදි වලට අපිත් වග කියන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටපු කාලේ අර පුංචි ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා බවට පත් උනේ උන්වහන්සේලාට ලැබුණේ ගුරුහාමුදුරලා උතුම් රහතන් වහන්සේලා. නමුත් එනම් වර්තමානයේ පොඩි දරුවන් පැවිදි කරන්න සුදුසු නැහැ කියන කාරණය මට කියන්න බෑ. නමුත් මේ මොහොතේ පොඩි දරුවන් පැවිදි කරලා ඒ අය දුර්වලභාවයට පත් වෙන්න හේතුව පොඩි දරුවන් නම් නෙමේ අනිවාර්යයෙන්ම ඊට වග කියෝත්තේ වැඩිහිටි සංඝ සමාජය වන අපිමයි. නමුත් මෙතනදී අපි දෙපාර්ශ්වයේම අකුසල් ක්‍රියාත්මක වෙන්නේ. අකුසල් මොකද? වර්තමානයේ පැවිදි වෙන දරුවන්ට අර අතීතයේ වගේ රහතන් වහන්සේලාගේ ගුරු ඇසුර ලබන්න පින ඒ සංස්කාර නැහැ. ඒ හේතුඵල ධර්මයන්. ඒ වගේම උපාධ්‍යානන් වහන්සේලාත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු අය නැහැ. ඒවා හේතුඵල ධර්මයන්. ඉතින් මේ හේතුඵල ධර්මයන් දකිද්දී එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පොඩි අය පැවිදි කළා අනුතුරක් උනේ නැහැ. නමුත් අද පොඩි අය පැවිදි කරද්දී අපිට පේනවා එක බලවත් අනුතුරක්. මොකද පොඩි අය සාසනයට දරා ගන්න අදාළ සංස්කාර වැඩිහිටි උපාධ්‍යානන් වහන්සේලාගේ පැත්තෙනුත් පොඩි හාමුදුරන්ගේ පැත්තෙනුත් දුර්වලභාවයට පත් වෙලා තියෙනවා. ඒක දෙපාර්ශ්වයේම සංස්කාරයන්ගේ තුන දුර්වලභාවය. ඒක සමස්ත රටේම ජාතියේම සංස්කාරයන්ගේ දුර්වලභාවය. නමුත් අපි දක්ෂ වේ තු හිතන්නේ පුංචි දරුවෙක් අනේ මම පැවිදි වෙනවා කියන චිත්තය ඇති කරගෙන පැවිදි වෙද්දී එන සමහර පොඩි දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ පැවිදි වෙන්නේ ඉස්සෙල්ලා මට මේ ළඟදී අම්මා කෙනෙක් මතක් කරනවා පැවිදි වෙන්න කියලා. අවශ්‍රීල්ලෝ අපි පැවිදි වෙන්න දුන්නේම නැහැ. අපේ ගෙදර දානයක් තිබ්බා. දානෙට ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලා පස් දිනෙක නැඩිය මගේ පුතා හාමුදුරුවොත් එක්ක ගියා. දානෙට ආපු බැඩිය ස්වාමීන් වහන්සේලාත් එක්ක මේ අවුරුදු 12 ළමයා යනවා. අවුරුදු 12 ළමයා කියා එයි මෙච්චර දවසක් පැවිදි වෙන්න ඕනේ කෝ අම තාත්තා දුන්නේ. අර ස්වාමීන් වහන්සේලාත් එක්ක පන්සලට ගියා. ඊට පස්සේ පන්සලට ගියාට පස්සේ අම්මා තාත්තා ගෙන්නලා ඔන්න ඔක්කොම අවසර අරගෙන අර දරුවා පැවිදි කරනවා. ඒ වගේ තව තව සමහර දරුවෝ ඉන්නවා පුදුමාකාර ඡන්දයකින් පැවිදි වෙනවා. පුදුමාකාර ඡන්දයකින්. ඒ කියන්නේ ඊට අදාළ පුහුණු කරපු සංස්කාරය ඒගොල්ල පිටිපස්සේ තියෙනවා. පෙර පැවිදි ජීවිත ලැබලා මේ ජීවිතේ පැවිද්ද කෙරේ උපාදානයක් නැති කරගෙන එවැනි සුන්දර පින්වන්ත දරුවෝ අප්‍රමාණ අපේ පැවිදි සමාජය තුළ මේ මොහොතේ ඉන්නවා. ඒ වගේ අනාගතේ මෙවැනි සුන්දර දරුවෝ පින්වන්ත දරුවෝ පැවිදි සමාජයට එවි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා හැටියට ඒ අහිංසක දරුවන් සාංශාරිකව දරාගෙන එන ඒ උතුම් පැවිදි උපාදානයන් අපි බිඳ දානවා නම්
ඒ පැවිදි උපාදානයන් අපි කෙලසා දානවා නම් ඒ පැවිදි උපාදානයන් අපි දුර්වල කරලා ඒ දරුවෝ සිවුරු හැර යන තත්ත්වයට පත් කරනවා නම් සාසනේ එපා වෙන තත්ත්වයට අපි පත් කරනවා නම් මම හිතනවා එය මේ ලෝක ධාතුවේ අහස පොළව නුහුල්ලන බලවත් අකුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ කාරණා තේරුම් ගන්න සමාජයේ බලවත් ආකාරයෙන් අකුසලයෙන් අකුසලයට ගමන් කරන සමාජයක්. සංඝ සමාජයේ අර්ථයන් දවසින් දවස දුර්වලන සමාජයක්. ඒ නිසා සෑම අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ නමක්ම අපි දක්ෂ වෙන්න ඕනේ. පැවිද්ද උදෙසා දරුවෙක් යොමු වෙන්නේ මොනසා පුණ්‍ය ශක්තියක් නිසාද කියන කාරණේ තේරුම් ගන්න. මොනසා සාංශාරික උපාදානයක් සාංශාරික හුරුවක් නිසාද කියන කාරණේ තේරුම් ගන්න. එමේ දරුවෝ අපි පැවිදි වුණාට පස්සේ අපි දක්ෂ විය යුතුයි මහා බ්‍රහ්ම ගුණයන් ඇති උපාධ්‍යානන් වහන්සේලා හැටියට මහා බ්‍රහ්ම ගුණයන් නැති ගුරුවරුන් හැටියට ඒ පැවිදි ආයුෂ්මතුන්ලා සාමණේර ස්වාමීන් වහන්සේලා පෝෂණය කරන් රැක බලා ගන්න උන්වහන්සේලාගේ උතුම් පැවිදි අපේක්ෂාවන් ශාසන අර්ථයන් උදෙසා ශක්තිමත්ව ඉදිරියට ගේන්න උන්වහන්සේලාගේ පැවිදි උපාදානයන් උන්වහන්සේලාගේ භව නිරෝධය උදෙසා උපකාරකට දෙන්න. එනිසා මේ මොහොතේ පැවිද්ද කියන කාරණේදී වයස කුඩා කියන කාරණය මම එච්චර වැරදි කියන කාරණයකට හිතන්නේ නැහැ. එනු පුංචි දරුවෙක් නෙමේ තමන්ගේ කටයුතු කරගන්න පුළුවන් දරුවෙක් පැවිදි කළා කියන කාරණය ප්‍රශ්නයක් නැහැ. නමුත් ගුරුවරයා මහා බ්‍රහ්මෙක් වෙන්න ඕනේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් තමන්ගේ ශිෂ්‍යයා දෙස බලන කෙනෙක්. නමුත් අපි දන්නවා සියලු ධර්මතාවයන් අවිද්‍යාව ගිල ගන්න සමාජයක සියලු ධර්මතාවයන් අකුසලයේ විසින් ගිනි ගන්න සමාජයක අපිට මහා බ්‍රහ්ම ගුණයන් තියෙන ගුරුවරුන්ගේ හිඟයක් තියෙන්න පුළුවන්. එවැනි හිඟයක් තියෙන කාලෙක ළමා පැවිද්දනම් අනතුරුදායකයි කියන කාරණය තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. මොකද දරුවන්ගේ පැත්තේ කුසල් පක්ෂයේ දුර්වල වගේම සමස්ත සමාජයේම කුසල් පක්ෂයේ දුර්වල නිසා. හොඳයි පින්වතුල්ලා ප්‍රමාණ සතුටටපත් වෙන්න මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ උතුම් විදර්ශනා රාත්‍රිය ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු පින්වතුල්ලා සියලුම දෙනාටත් අසා සතුටු දැක සතුටු සියලු දෙනාටත් ගම් වාසී රටවාසී සියලු දෙනාටත් ඒ වගේම උත්තරීතර මහා නායක සාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් සාරද මහත්මයාටත් ඒ වගේම පින්වත් ශවිනි නෝන මහත්මියටත් ඒ වගේම සිරස ප්‍රධානී සජිත් රත්නායක පින්වත් මහත්මයා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලාටත් මේ රැස් කරගත් ආ උතුම් ධර්ම දානමේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වෙන්න කියලා මෙසිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු